අයිබුවන් වාසනාවන් හැමෝටම අද නිලමින් ඒකල අපිට සමාජ මාධ්‍ය තුල දැක්කා ලොකු යෝධ බස් පදින පුංචි කෙල්ලෙක්ගේ වීඩියෝ එකක්. පස්සේ අපි එයාව හොයාගෙන ආවා. ඉතින් හැම දෙයකටම කලින් මතක් කරනවා නිලම channel එක subscribe කරන්න. අපි අද කතා කරන්න යන්නේ තඩි ලේලන් බස් පදින පුංචි කෙල්ලෙක් ගැන. ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක. දෑතේ රැකියාවකින් මාසිකට ලක්ෂ 5ක් උපයන්න දැන් ඔබටත් පුළුවන්. ජංගම දුරකථන අලුත් වැඩියාව, CCTV තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, සූර්ය විදුලි බල පද්ධති සමකිරීම, ස්මාර්ට් හෝම් තාක්ෂණය. පළමු සිය දෙනාට පාඨමාලා පහටම රුපියල් 20,000යි. රයිට්. එහෙනම් මේ අද මාත් එක්ක ඉන්නේ අද නිලමගේ කතාවේ කතානායිකාව. අපි දකිනවා TikTok එකේ, ඒ වගේම Facebook එකේ ලොකු ලේලන් බස් පදින පුංචි කෙල්ලෙක්ගේ ලස්සන වැඩ දාලා. ඉතින් අද ඒ පුංචි කෙල්ල කවුද කියලා හොයාගෙන ආපුවම අපිට හම්බ වෙනවා අයව සහ ඒ පදින බස් එකක්. හරි ප්‍රසිද්ධ බස් එකක්. මේ වර්තමානයේ අන්තිමේටම වගේ අන්තිම කාලවකවානේදී බස් පිස්සෝ වෙනුවෙන් බස් ෆීල්ඩ් එකට එළියට ආපු කාවන් බස් එක තමයි පදින්නේ. අයිබුවන්. අයිබුවන්. නම මොකක්ද? පූර්ණිමා අවිෂ්කා. පූර්ණිමා අවිෂ්කා. මෙච්චර ලෝකේ වාහන තියෙනවා. ඇයි මේ දඩාර සයිස් ලේලන් බස් එකක් පදින්න හිතුනේ? අයියලගේ අලුත් නිර්මාණේ. ඉතින් ආසී හිතුණා පැදලා බලන්න. අයියලගේ අලුත් නිර්මාණේ. ඒ කියන්නේ කාවන් එකේ අලුත් එක. ඒ කියන්නේ කාවන් එක අයියගේ. ඔව්. එතකොට මට ඉස්සෙල්ලාම චූටි අයියගේ. රයිට්. චූටි අයියගේ බස් එක නංගි තමයි පදින්නේ. මට ඉස්සෙල්ලාම කියන්න බස් පදින්න හිතුනේයි. ගෙදර ඉතින් තියෙනවා ආසයි අනික බස් වලට. ඉතින් පැදලා බලන්න හිතුනා. ගෙදර තියෙන හින්දා පැදනවා. දැන් අනිත් වාහන පදින්න පුළුවද? ඔව් පුළා. පදින්න පුළුවන්. රයිට්. එතකොට බස් එක පදින්න පුරුදු කරේ කවුද එතකොට? අයියා තමයි. අයියාම තමයි. දැන් ඔය වගේ කතන්දරයක් කරනකොට සාමාන්‍යයෙන් ගෑල් ළමයි කියපුවාම හරි මල් වගේ චරිතරේ නේද නංගේ? බස් එකක් පදින්න යනවා කියද්දී ගෙදරින් මොනවද දෙයනේ කිව්වේ? එහෙම ඉතින් කියන්නේ කිහෙමකුත් නෑ. තාත්තා ඉඳන් ඉතින් තාත්තත් බස් තමයි කරලා තියෙන කලින්. එහෙනම් ඉතින් එහෙම විරුද්ධත්වයක් නෑ. යාළුවෝ? යාළුවන් ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ. ඉතින් කැමතියි යාළා. පොඩක් ආඩම්බරෙන් ඉන්න ඇති නේද හැමදාම ගෑල් ළමෙක් කව වාහන පදින අරක මේකයි. දැන් ලංකාවේ ප්‍රසිද්ධම බස් එකක්. ඒ කියන්නේ දැන් කාවන් එක කිව්වා මේ දවස්වල සෑහෙන කට්ටිය කතා වෙන බස් එකක්. ඉතින් ඒ වගේ බස් එකක් පදිනා වගේ මම පොඩි ලොකු ගැම්මකුත් හිතර ඇති නේද? දැන් මේ මට කියන්න මේ වීඩියෝස් දකින්නවා Facebook එකේ, TikTok එකේ කට්ටිය ඔයා මේ බස් එක පදිනවා. ඔයාට ලැබਿੱත් ප්‍රතිචාර කොහොමද? ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. මොනවද කියන්නේ කට්ටිය? ගොඩක් ඉතින් හොඳයි කියලා කියනවා. කට්ටිය ආසාවෙන් බැලුවා කියලා කියනවා, ෂෙයා කරලා හැම තියෙනවා. බැලලා හැම නැද්ද? බැලලා තියෙනවා. බැලලා තියෙනවා. රයිට්. දැන් නංගි මේ බස් පදින්න බර වාහන ලයිසන්ස් තියෙනවද ඔයාට? බර වාහන ලයිසන්ස් නේ, සැහැළු වාහන තියෙනවා. සැහැළු වාහනකින්ද මේ පදින්නේ? සැහැළු වාහනක තියෙනවා. බර වාහන වලට දාලා තියෙන්නේ. බර වාහන වලට දාලා තියෙන ලයිසන්ස් එක ගන්න. ඒ කියන්නේ මේ දැන් ලර්නර්ස් යන කාලේ. ලර්නර්ස් යන කාලේ. රයිට්. හරි. රයිට්. පූර්ණිමා මට පොඩ්ඩක් කියන්න. දැන් කාවන් බස් එක මේකත් හයර් එකට ගන්න පුළුවන්ද? ගමන් යන්නද හදලා තියෙන්නේ? මොනවද මේක ඇතුලේ තියෙන දේවල්? දැන් මේකේ සාමාන්‍ය බස් වල විවිධ විශේෂාංග තියෙනවා. අපිට ඒ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔව්, මේක ඇත්තටම කට්ටියට යන්නේ මගින්ට තමයි. අපේ රටේ අයට තමයි හදලා තියෙන්නේ අයියා. ඉතින් අයියත් එක්ක කතා කරගත්තොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. අයියත් එක්ක තමයි හොඳම කෙනා හදපු කෙනත් එක්ක තමයි කතා කරන්න ඕනේ. එහෙනම් අපි ලෑස්ති වෙන්නේ කාවන් එකේ හිමිකාර මහත්මියත් සමග කතා කරන්න. එහෙනම් දැන් මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙනවා කාවන් බස් එකේ අපේ හිමිකාර මහත්මයා ගිම්හාන මල්ලි. ආයිබුවන්. ඒ වගේම තවත් එක්කෙනෙක් එකතු වෙනවා. මෙයා ඔයාම හඳුන්වන්න, දිනුෂ. බස් එකේ ඇතුලේ වැඩ ගොඩක් කරේ දිනුෂ. රයිට්. ගිම්හාන. ගිම්හාන් මට කියන්න මේ දැන් කාවන් බස් දෙකක් කලින් හැදුවා නේද? දැන් කාවන් එක එළියට එන්නේ මොන වගේ සිස්ටම් එකකටද? මොන වගේ දෙයක් හිතලාද?
කාවන් එක හදන්න තීරණය කරේ අපි ගම්පහට ඉස්සල්ලාම කලින් බස් දෙක විසේකරුට්ට කිංගෝස්ට් එක. ඔව්. විසේකරුට්ට එක විස්කඩ පස්සේ කිංගෝස්ට් එක හදන්න හිටියේ මේ හදන්න හිටපු විදියට තමයි. ඒක කරන්න උන් නැහැ අපිට. ඒ අතරමැද මේ බස් එකත් වික්කා අපි. ඔව් නවත්තලා අන්තිමට ෆීල්ඩින් අයින් වෙලා හිටියා. අයින් වෙලාම හිටියා. ඊට පස්සේ හිතුණා ඉතින් ආයේ බස් එකක් එන්න ඕනේ ගම්පහට කියලා අලුත් විදියකට. ඒ විදිහ කතා කර කර ඉන්න ගාන්තයි දිනුත් එක්කලා කතා කරලා කවුරුවත් නොකරපු වැඩක් ගම්පහට කරන්න ඕනේ කියලා හිතලා කරේ අපි. රයිට්. එතකොට එහෙම තමයි කාවන් එක එළියට එන්නේ. එතකොට දැන් මට කියන්න කාවන් එක දැන් බස් කියපුවම ලේලන් බස් ලස්සන බස් ගොඩාක් තියෙනවා. ඒ අතරතුරේ කාවන් එක ළඟදිම අපික කරි විශේෂයි. අපි මීට කලින් හම් වෙනකොට කතා වුණා අපි මෙහෙම එකක් එළියට දාන්න යන්නේ කියලා ගිම්මාන් අපිට කිව්වා. දැන් අද තමයි ඒක ගැන කතා කරන්නේ. කාවන් එක මිනිස්සු අතරට යන්න ඒ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? මිනිස්සු වෙනුවෙන් දැන් මේ බස් හැදෙන්නේ ඇත්ත කතාව කියනවා නම් ගමන් පහසුවටනේ. එතකොට ගමන්වල තියෙන ලස්සනට අපිට පොඩ්ඩක් බස් එක ගැන විස්තර කරමු. මේක අපි මුලින්ම කරන්න කරේ ප්ලේන්ට් එක. ඒ කියන්නේ බස් එක සම්පූර්ණ ස්ටිකර් නෙමෙයි තියෙන්නේ. ස්ටිකර් කරලා නෙමෙයි තියෙන්නේ. ෆුල් ප්ලේන්ට් එකක් තියෙන්නේ. ෆුල් ප්ලේන්ට් එකක් තියෙන්නේ. අතුල මේ බස් සාමාන්‍ය ඉතින් හයර එකට කතා කරන්නේ එදිනදා වැඩට යන මිනිස්සු. ඒ කියන්නේ විනෝදයක් ලබන්න ගමනක් යන්න. සාමාන්‍ය එක ආයතනයක් වෙන්න පුළුවන්, නැත්නම් ගමක කට්ටියක් වෙන්න පුළුවන්, සමිතියක කට්ටියක් වෙන්න පුළුවන්. අර ගිහිල්ලා පොඩි විනෝදයක් ලබන්න යන්නේ කාලයකට සැරයක් වෙන්න පුළුවන්. ඒ යන අයට උපරිම වින්දනයක් ලබා දෙන්න ඕන විදිහට තමයි බස් එක නිර්මාණය කළේ. ඇතුලේ සීට් ගැන කතා කරොත් මිනිසුන්ට සැප පහසු යන්න පුළුවන් ඉඳලා තමයි සීට් ටිකත් හදලා තියෙන්නේ. ඒ කියන්නේ යන ගමන සැපට ඉඳගෙන යන්න පුළුවන්. සාමාන්‍ය වෙලාවක ඔක ඉඳගෙන යන්නේ නැහැ නේ. ඉඳගෙන යන්නේ නැහැ. ගොඩක් ඉතින් විනෝද වෙන එක, එන්ජොයි කරන එක තමයි කරන්නේ. එතකොට කූල් බොක්ස්, ෆෝන් චාර්ජර්ස් ඒ වගේ අවශ්‍ය වෙන සෑම දෙයක්ම අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එතකොට අපි දැක්ක ඇතුළ ලස්සනට හදලා තියෙනවා. හොඳ සවුන්ඩ් සිස්ටම් එතන. ඒක ගැන කතා කරන්න ඕනේ. ඒක ගැන කතා කරන්න හොඳම කෙනා දිනු. දිනුත් එක තමයි කතා කරන්න ඕනේ. රයිට්. දිනු අපිට කියන්න දැන් බස් එකේ ඇතුළත ඔයා මොනවද කරන්නේ? සවුන්ඩ් සිස්ටම් එක, ලයිටින්, උඩ් එක ඒ ඔක්කොම ලස්සන කරන්න ඕවා. දැන් අපිට කියන්න මේ සවුන්ඩ් සිස්ටම් එක සාමාන්‍ය බස් එක දැනෙන වැඩගත් සවුන්ඩ් සිස්ටම් එක. මේක නම් අමුතු විදියකට තියෙනවා. මම දැක්කේ මම ඒවා මොනවද කියන්න දන්නේ නැහැ. මට ඒකට සම්බන්ධයෙන් දැනුම නැහැ. පොඩ්ඩක් විස්තර කරන්න. සවුන්ඩ් සිස්ටම් එක අපි මුලින්ම අපි ටාගට් කරේ ඒක තමයි. මේක හදද්දි සවුන්ඩ් සිස්ටම් එක ගැන තමයි, සවුන්ඩ් සිස්ටම් එක ඇතුලේ ඉන්ටීරියර් එක තමයි මුලින්ම ප්ලෑන් කරේ. ගිම්මන් ආවේ මං හිතන්නේ ස්ටිකරයක් ගහමු කියලා බලාපොරොත්තු වෙෙන්. අපි කිව්වා අලුත් දෙයක් කරමු, මේ වෙනස් දෙයක් කරමු. මොකද බස් දෙකක් තිබිලා ආයි ඒ තත්ත්වෙටම යනවට වැඩිය ලොකු දෙයක් කරමු. ඊට පස්සේ අපි සවුන්ඩ් සිස්ටම් එක තමයි ගොඩක් හෙව්වේ. අපි මං හිතන්නේ ස්පීකර් හෙව්වා මාස 3ක් විතරනේ. ඔයලා අපි හොඳම JBL ගෙන්නුවා. ගෙන්නලා තමයි JBL සවුන්ඩ් සිස්ටම් එක තමයි එකලා තියෙන ස්පීකර්ස් වලින්. ඒ කියන්නේ අනිත් ඒවට වැඩිය හොඳ උසස් තත්ත්වයක් තියෙනවා. මං දැක්කා ඉස්සර කෑන් වගේක් එහෙම ගහලා තියෙනවා කූලින් සිස්ටම් වල. ගොඩක් අය අහන දෙයක් තමයි ඒක. මේ නැග්ග ගමන් අහන්නේ ඒක තමයි. මේ කියන්නේ ඇම්ප් වලට හරියට කරන්ට් එක බැලන්ස් කරගන්න සහ සවුන්ඩ් වල අර ක්වොලිටි වැඩි කරගන්න තමයි අපි ටික දාලා තියෙන්නේ. එතකොට දැන් මේකේ අවුට්ඩෝ එකටත් එක්කද ඒක බැලන්ස් වෙන්නේ? අවුට්ඩෝ එකත් ඒ විදිහටම. ඒක ඉන්ටීරියර් එකට විතරයි ඒක. ඒ කියන්නේ හොඳ මේකේ මේ සවුන්ඩ් සිස්ටම් එක ගොඩක් අය ගියායත් අපිට කතා කරලම කිව්වා මේකේ හොඳම සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා කියලා. කියන්නේ අර සද්දේට වැඩිය කනට ඇහෙන රහ වැඩිය හොඳට තියෙනවා. ഘോഷාකාරී ශබ්දේ නෙවෙයි රස. එතකොට දැන් සාමාන්‍යයෙන් ගමනක් යනකොට ওই විනෝදේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා. එතකොට අතුලේ ඉන්ටීරියර් ගැන පොඩ්ඩක් කතා කරමු. ඉන්ටීරියර් අපි මං හිතන්නේ ඔක හදනකොට නම් 3-4 පාරක්ම වෙනස් කරා. අපි ඊට පස්සේ හිතලා ප්ලෑන් එකක් ඇඳලා තමයි ඔක කරේ. පොඩි කාලෙක උද්ජත වුණා. ඒ කියන්නේ පොඩි වෙනසක් එකතු වෙනසක් කරන්න තමයි. එතකොට දැන් මේ වටේට යන ලයිට්ස් එතකොට මේ ලස්සන කියන සම්පූර්ණයෙන් ඔබතුමාගේ අතේ දී සිද්ධ වෙන්නේ. ඔව්, ස්ටිකර් ටික නම් අපි මේ අනුරයි මේ ප්‍රේන්ට් එක අනුරයිය කරේ. ඊට පස්සේ ලයිට් සිස්ටම් එක අපි අර ඉස්සල්ලා බස් වගේ ලොකුවටම යන්න ගියෙත් නැහැ. මේක නෝමල් චාම් එකකට තමයි ලයිට් සිස්ටම් එක තියෙන්නේ. රයිට් ගිම්මන්. දැන් ගිම්මන් අපිට කියන්න කාවන් එළියට ඇවිල්ලා තියෙන්නේ, සමාජගත වෙලා තියෙන්නේ, ෆීල්ඩ් එකේ කට්ටිය ගොඩක් කතා කරනවා. මේ කාවන් එකේ ඇත්තරම තිබ්බ බස් වලට වැඩි ඔයාගේ තිබ්බ බස් වලට සහ දැන් වර්තමානයේ තියෙන බස් වලට වඩා පොඩ්ඩක් ස්ටෙප් එකක් උඩින් තියෙන්නේ. ඒක ගැන අපි පොඩ්ඩක් කතා කරමු වෙනස ගැන. වෙනස කියන්නේ තාම
ලොකුම වෙනස කරලා නැහැ බස් එකේ. ඒ කියන්නේ තව කරන්න දේවල් තියෙනවා. පොඩි දේවල් ටිකක් තියෙනවා කරගන්න. ඇතුලේ ඉන්ටීරියල් එකේ තව පොඩි වෙනස්කම් වගේක් වෙනවා. ඒකත් එක්කලම මුළු බස් රථයම AC කරන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ ලේලන්ඩ් එක AC කරන්න යන්නේ. ඒක AC කරන්න තමයි ඉන්නේ. ලේලන්ඩ් එක AC කරන්න තමයි ලැස්තිරි වගේම අපි බලන්න ඕනේ මේ මේක දැන් පේන්ට් එකක් ගහලා තියෙන ස්ටිකර්ස් උත් මේ වටේට තියෙන වෙනස්කම් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය දකින්න වඩා වෙනස් බස් එක. ඇසට අමුතු ප්‍රියතාවයක් තියෙනවා. ඉතින් බස් වලට ආස කරන හැමෝටම හොඳ තේරෙන විදිහට ගියොත් හොඳ ආතල් එකක් වෙයි, කාබන් බස් එකත් හොඳ වින්දනයක් ලබන්න පුළුවන් දෙයක් වෙයි. ඉතින් ගමනක් යන්න කතා කරගන්නේ කොහොමද? ඔන්න ගිම්මාන් මොකද කරන්නේ අපි ඒකට? අපේ කන්ටැක්ට් නම්බර්ස් තියෙනවා, කතා කරගන්න පුළුවන්. Facebook එක හරහා සම්බන්ධ වෙනවා නම් කාබන් ග්ලෝබල් සීල් කියලා කාබන් ග්ලෝබල් සීල් කියලා තියෙනවා. සර්ච් කරපුවම page එක එනවා. page එක එනවා. page එක අපේ කන්ටැක්ට් නම්බර් වලට කතා කරලා ඔයාලගේ hire එක ඉතින් book කරගන්න ඕන දියාක. ඔය ලංකාව ඕන දියාක ඕන තැනකට යනවා. ඕන තැනකට යනවා. ඕන තැනකින් අරගෙන ඕන තැනකට යනවා. ඒ වගේම එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. මොකද මීට කලින් බස් දෙකක් තිබ්බනේ. එතකොට ඒකෙන් පස්සේ නැවතත් ලංකාවේ ලේලන් බස් කලාවට. ඒකත් කලාවක්. ඒ කලාව අදහන මිනිස්සු ඉන්නවා. ඒ කට්ටිය වෙනුවෙන් විවිධාකාරයේ නිර්මාණකම් සිද්ධ වෙනවා. මේ නිර්මාණකම් තුලින් අලුත් අලුත් දේවල් බිහි වෙනවා. ඉතින් අන්න ඒ වගේ බිහි වෙච්ච දෙයක් තමයි කාවන් කියන්නේ. අපි ආවේ පුංචි කෙල්ලෙක් බස් එකක් පදිනව දැකලා. නමුත් හොයලා බලනකොට ඒක කාවන් බස් එක. අයිතිකාරය අපි අඳුරනවා, අපි කලින් හම්බ වෙලා තියෙනවා. මොකද ඒ කතා කරපු කන්ටෙන්ට් එකත් අපි මාර ලස්සන කන්ටෙන්ට් එකක්. එයා එදා කියපු කතාව මමත් බස් එකක් ආයේක දානවා අයියේ කියලා. අද ඒක ගැන අපි කතා කරා. එහෙනම් ඔන්න ගමනක් යන්න කැමති කට්ටියට, අලුත් වින්දනයක් ලබන්න, වෙනස් වින්දනයක් ලබන්න කැමති කෙනෙකුට කාවන් බස් එක කන්ටැක්ට් කරගන්න පුළුවන්. Facebook page එකේ තියෙනවා, නම්බර්ස් තියෙනවා, නම්බර්ස් දාලා තියෙනවා. ඒවට කතා කරලා ඔයාලට පුළුවන් කන්ටැක්ට් කරගන්න. එහෙනම් ගිම්මාන් දිනු දෙන්නටම බොහොම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග සම්බන්ධ වුණාට. ඒ වගේම ඉස්සරහට අර කරන්න ඉන්න අමුතු අමුතු වැඩ ටිකක් කරලා තවත් ෆීල්ඩ් එකේ ලොකු වැඩ ගොඩක් කරන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා දෙන්නටම ආයිබෝන්. අපි හැමදාම විශේෂ දේවල් අරන් එන්නේ මේ විශේෂ දේවල් විවිධාකාර විදිහෙන් ඔයාලගේ ජීවිතයට සම්බන්ධ වෙන නිසා. ඉතින් අදත් කතා කරේ බස් වලට කැමති, බස් පිස්සෝ ඉන්න, පිස්සුවෙන් වගේ ඒවට ආදරය කරන කට්ටිය ඉන්න වෙනම ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඒකත් අමුතුම කලාවක්. ඒ කලාවට ආදරය කරන අය වෙනුවෙන් ඒ කලාවට ආපු අලුතෙන්ම ආපු කාවන් බස් එක ගැන. නමුත් ඒක හොයාගෙන ඉන්නේ කාවන් කියලා නොදැන බස් එක වදින පුංචි කෙල්ලෙක් නිසා. ඊට පස්සේ තමයි අපි මේ කතාව දන්නේ. එහෙනම් නිලමේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආරාධනය කරනවා. විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කියන්න, අපි කැමති මුළු ලෝකෙටම ඒ දේවල් පෙන්වන්න. ගින් එන්නම් හැමෝටම සුබ දවසක්.